රට සෑම ඉරිතාවකම පෙරවුරුදහයට උපහාසේ සහ අපහාසේ කියන්න පැහැදිලිවම කාරණ දෙකක් වුණාට මේක පහුගිය සතිකීපය ඇතුළ තුළ අපේ රට කළඹෝපු විදිී අප ඉතාම හොඳට දැක්ක් ආගමික ප්‍රවේශයක් තුළදී මේ රවිදගෙන් අපි කිවත්තහම උපහසයගෙන් කියපු දයක් වෙන්න පුළුවන් නමුත්ඒක අපහාසාත්මක තත්ත්වයකට ඇවෙල්ලා. රටේ බරපතල අගමික කැලඹීමක් ඇතිවුණු අවස්ථාවක් අපි පසුගියෙන් සතිය දැක්කක්. අපි කතා කරන්නේ කලාව පිළිබඳව. කිසිවිදයගින් කියනවන අපහහාස නොකර උපහසය කලාව තුළ යොදාගන්න පුළුවන් ආකාරයේ ඕනෑ තරං උදාහරද චිත්‍රපට නිර්මාණ කලා නිර්මාණ ගීත එතකොට වේදිකා නිර්මාණ. ැමහෙම පට දාර හැටිය දක්වන පුලුවන්කමතින ද මට වසරගනාව ට ෙල්ල ටී ක්‍රමසික හත්ම බතාාරනය කෘතියල හමත් ය විදිහීමම ප්‍රශ්යක් ඇති වුණ ක කකෘතියයටත් මට ම කක්‍රමසික හත්මට විරුද්ධ විශාල විරෝධයක් පැනගුණ තකොට තුට විරුද්ධ ඩුවක් පවා පැවරුණා බවතරණ කෘතිය කියම ආගමිකකාරණ සම්බන්ධයෙන්. ඒවගේම ශ්‍රීනත් විසින් ලපු බුදදුන්ගේ රස්තියාදුවකෘතිය සබන්ධයනුත් ඒහා සමානම සමාජ විරෝධයක් පැනැගුණ කොට ශක්තික සත්කුමාර එයාකාරයම කෘතියක් මගින් කිසමවින්න බුදුජාන් වහන්සගේ චරිතය පිළිබඳව කරනලදයම් ප්‍රශ් කිරීමක් හේතුවෙන් මේ යිප පනතයට හුටත් අතනං ගොට පත්වෙන්නට සිද්ධ වුණ පසුව හැබැ යොහේ ජයක්‍රහණ කරයි නඩුව බවන්දයකු තිල් නොට හැකාවක් ලැබුණ කෙසේ වෙතත් අපි මේ අපගේ නිර්මාණ තුළ හරි භාවිතය තුළ හරි අපේ කතාවල හරි අපේ ගීතවල හරි. චිත්‍රපටිවල හරි කලාවට සම්බන්ධ කොතනකදී හෝමේ උපහසය හා අපහාසේ යොදා ගැනින් පිළිබඳව කිසි අම්මාකාරයක සංකීර්ණ තත්ත්වයට ඉන්න මහොතක්. ඉතින් ඒනිසාපි මේ පිළිබඳව ටිකක් ගැඹරින් කතාභා කරන්න කල්පනා කර කල්නේ විශ්ව විදාලයේ මානෝ සපත් කළමනා කරන අධ්‍යනංශයේ දේෂ්ඨ කතිකාචාර්ය අචාරය තරිතුූ ජන් දන ජේවිරසි හත්මත් සමගින් සබූ දසන කොබතුමාර බද දැ ඔබතුමාර මේ වැඩසටහනේ පූරුවණ වේදනය කපු දිල්ශාන්ගේ කවියෙන්ම පටන්ගන්න වානං මට හිතනෝ දැන් කෙනෙකුට කියන්න පුළුව කතරගම දවන්ට අපහසයක් තමයි දර්ශා කරලා තියන්නේෙ මොකද ගෑනු කෙනෙක් හිල කියෙනවවා තමන්ට තමන්ගේස්වාමියට මෙහම වනත් සබන්ධය නකෙ ොර දෙවියොත් අවසාන කියන මක් කරන්න ටත් දෙන්නෙක් නවා කියල කතරගම දවත් කියනෝ කියෙල ම දලශායක කියෙල යෙන දැබි මෙත නිම පටන් ගත්ත තොතුවා මොකදීත ඔව ඔබතු මේ ප්‍රවශ ත්ව දිහට යම් කෙනෙකුට හෙමහිතෙන පුලුවන් නිර්මාණ ශිල්පියයා කතරගම දෙවියන් පිළිබඳව අපි තුළ තියෙන භක්තියට පැහැදීමට හානියක් කරනවද කියලා. නමුත් සාහිත්‍යය කලාව රසවිදින කොට ඒ අපි සංජානනය කරන විදිහ හරි වැදගත්වෙනවා. අපි වචන දෙකේ තේරුම බලමු ඊළඟට. එක මම උපහසයක් විදිහටද ගන්නේ අපහාසයක් කරා කියලද ගන්නේ කියන අනුව මගේ මනසේ දිගඵලලානුවත් මගේ රසවිදනේ ගැම්ඹුරාණුවත්, සහ මම ලෝකය සහ මාව. කියවාගෙන තියෙන ආකාරය පරාව ලෝකනය කරලා තියෙන ආකාරය අනුවත් වෙනස් වෙන්න පුළුවන් ඒගේම සාහිත්‍ය දැනුවත් සාහිත්‍ය දැනුම ඊළඟට සහ මේ දේව සංකල්පවල ඉතිහාසේ සහ ඒවා පිළිබඳ තියන අවබෝධය දැ මෙතන කියන්නේ අපි ඔබ අපි වගේ ප්‍රථක්ෂන පුද්ගලය ගහිලා දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටිනවා යදිනවා මගේ මිනිහට හොර ගැහනියෙන් ඉන්නවා එමන මේක කියන්නේ ඉතින් මගේ මිනිහත් බේරලා දෙන්න මෙම වස්තු බීජයක් එක්නේ මේ ගොඩනගෙන නමුත් ඒ සිද්ධිය නෙමේ මෙතැන ගන්න ඕන පොදු සමාජය දෙන පනිවිඩය මේ නිර්මාණයෙන්. එතකොට අපිහිත මෙහෙම මම හොරකංකරන කෙනෙක්. ඔබ තුමිය ඇවිල්ලා යම් හොරකමක් පිළිබඳව මගෙන් පිහිට ඉල්ලා සිටිනවා ැ මට පුළුවන්ද පිහිට වෙන්න බැහැ මොකද මත් හොරකං කරනවා. තැන මම මිනි මරණ කෙනෙක්. එතකොට යම් ඝාතනයක් සම්බන්ධයෙන් ඇවිල්ල යුක්තිය පසිඳලන්න මගෙන් ඉල්ලනවා මගේ දෑත් පිරිසිදු නැහැ මගේ දෑත්වලත් ලේතියනවා ද මටපුලුවන්ද මෙතන්ද යුක්තිය වෙනුව ඉදිරිපත්වන්න බැදැන් ඒක තමයිකින් ගන්න ඕන. කතරගම දෙ හාමුදුර උත්තරෙනවා. ඕන ගැටලුවකට මට උස්තර දෙන්න පුළුවන් විසඳන්න උදව් කරන්න පුළුවන් ඕකට බැහැ මොකද මට අත් බිසවුන් වහන්සේලා දෙන්නෙක් කින්නවයි කියලා. ජනප්‍රියවාදයට අනුව කදරගම දෙවන් හත් මේ ආකාරේ බිරිින් දැවරුම් භාරයාව දෙන්නෙ හිටිය කියලලා පිළිගැෙන දව කතාවල තියන. ඇතකොටඒ අපේ සංස්කෘතිය තිය දේව සාහිත්‍යයේ තියෙන කතාවක් උල්පති කරගෙන නිර්මාණ ශිල්පිය කරුණාවත් ප්‍රඥාවත් එකවිට සමාජය දෙසට දල්වා ගනිමින් අපට කියනවා. කාගෙන්ද පිහිට ඉල්ලන්න ඕන යම් දකට.ද මම අම්මගෙන් අහන් ඕන දේ ගුරුවරයගෙන් අහලා හරිියන්නේ නෑ ගුරුවරයාගෙන් අහන් ඕනදේ අතන ප්‍රධානියකුගෙන් අහලා හරිියන්න නෑ ගෙදර විසඳ ගන්නන ප්‍රශ්න ෆස්බුක් එක කියලා උත්තර හොල හරින්නේ වගේ මේ කැතුලේ ලොකු කතාවක් තියෙනවා. එකනේ අපේ කලාව අවසානයේ ආනන්දයළඟ අපි අතරමං වෙන්නේ නැතුව ඒ රස භහාවත් එක්ක ප්‍රඥාවන්ත වෙන ආනන්දයෙන් ප්‍රඥාවට කියනක හරි ජනප්‍රිය ප්‍රකාශයක් අපේ රටේ. එතකොට මේ නිර්මාණයනොත්, යම් උපහාස රසයක් දජනත වෙන උපහසරසයක් දොනිත වෙන ඒ නෑ නෑ අපහාසයක් ලෙස කියවාගන්න අපේ රස විින්දනය අනුව සහපි ලෝකය පිළිබඳව සංජානනය කරන විදිහානුව එහෙම හැරුණුකොට මේ අපි පූර්ව ප්‍රචාරණ පටේට ගත්ත නිර්වාණයත් අපේ සහෞර්දධ නීතිීඥ නිිල්ශාන් පතිරත්නග නිර්මාණයත් පහසරසයක් දනත කරනවායි කියලා හොදට විමසුවත් පේනවා සහයි වගේම දැම් මේ යාදින්නේ මේ කාන්තාවගේ අසරණකම ඒ වගේම දෙවියන්ගේ අසරනකමත් මෙ දෙවියත් අසරන වෙලා එතකොට ඒ සියල්ල හරහා අපි ඕනෑම කෙනෙක් කතර ගම දෙය කියන්නේ මුමහුණු සයකි අත්්දොලසකි දෙ මමත් ගාල්ල අපේ රෝහණ රාජ්‍යයට රුහුුණට අධිපති තකොට මේ ඔක්කොම බැලුව හම ඕන කෙනෙක් අසරන වෙන්න පුළුවන් හර ැවල ද න කෙකො උත්ත ැතිව බටත්මටත් ේෙන්න්න පුල තුර කර ගමද න්ටත් ෙ ලතු මේ ලොක පනිවිඩේ තමයි කවි පන්ති හතරකින් කවිහතරින් ඉදිරිපත් කරන්න තර නිර්මාණය ඇතුළේ උපහාසය දනත කරලා ඒ හරහා අපි සමාජට පනිිවිඩයක් දෙනෝ හසති කියන වචනය ගත්තත්. හිනාවෙනවා හාසය ගත්තොත් ඒකෙ ප්‍රබේද ගොඩක් තියෙනවා මන්දහාසය මද සිනහාාව බුදුරජාණන් වහන්සේ මද සිනහා. අ වශ්‍ය තැනදී ච්ච සිනහාවකට යන්න පුළුවන් අරර්ම හයියෙන් හකහක ගාලා බකවකදාාලා ඕ කො කණඩලා සිනාසෙන්න්න පුළුවන්. ඒ විදිහටම උපහාසේ කියන්නේ යමක් හෝ යමෙක් යම් කරුණක් යම් සිද්ධියක් ළඟටගෙන එය නිවරදි කිරීමේ චේතනාවෙන් පාඩමක් කියයාදීමේ චේතනාවෙන් ඒක සිනහවට ලක් කරන ආරය එතකොට උපහාසේ ඇතුළි හාසයක් තියෙනෝ මුත්තේ හාස්සය ඉක්මවා යන පනිවිඩයක් එතන තියනවා කවුන අපහස තාවට පත් වෙන්නේ නැදැ අපහසේදිවෙනි අප කියන වචනෙම ගන්න අප අපිරි සිදු කිවෝොත් මොකක්ද වෙන්නේ අප කියන උපසර්ගේෙන් පූර්වය යදිල තිනවනේ වචනාර්ථය විග්‍රහකෙඩුවක් අප කියන උපසර්ගය පෙරටුවනෙම එන්න එකින් රිදෙනවා. තව කෙනෙකුට නැතා යම් කණ්ඩායමකට යම් කණ්ඩායමක ආකල්ප විශ්වාස සහ මතවාදවලට අපි රිද්දන්න ගහන්න හිතා මතාම වචන පාවිච්චි කෙරුවොත් නිර්මාණය තුළේ වෙන තනුවක් පාවිච්චි කෙරුවොත් රූප රචනයක් පාවිච්ච කෙරුවොත් ඒක අපහසයක් වෙන්න පුළුවන්. එනිසා උපහාසයේ අවසාන පලය යමක් නිවැරදි කිරීම එක ඇතුළේ කරුණාව තියනෝ මිත්‍රත්වය තියෙනෝ. නමුත් අපහාසය අවසාන පරමාර්තය රිදවීම. පහලට ඇද දැමීම සහ යම් කෙනෙකුගේ චරිතයක් ගාතනය වෙන්න පුළුවන් යම් කණ්ඩායමකටේක ලොකු කැලඹීම් සහගත තත්ත්වයක් වෙන්න පුළුව ඇතටම කලා වැතුළේ මට හිතර මගේ විීම සීමනුව තවෙනකුටේක වෙන විද්‍යික තාර් කරන්න පුළුවන් උපහාසය අවශ්‍යයි ඒ රසයක් අපහාසේනෙවේ අවශ්‍ය වෙන්න එක රිදවීමක් එතකොට කලාවේ උත්කෘෂ්ට පරමාර්තය අපිදන් අතීතය අරගෙන බලුවත් මහිතන් නිස කියනෙ විදේශම අපේ ඔය ගම් මඩු ශාන්තිකර්මවල ඔය ජහුට වගේ චරිත කෝලම සොකරි ගත්තා සොකරි ගත්තත් එඉන් කාඩොත් රිදුන්න එය බලලපාරි අහිසක සතුටක්වින් දසා කියන්න ඕනු පනිවිටත් මේ ජහුට කෝලම විසින් කියනු ලැබවා. එවැන් රිදුන්න ඉතින් ඒ නිසා අපිහිතනවා කලාවේ උත්කෘ කිසිමි දෙක උත්තම පරමාර්තය උත්කෘෂ්ට පරමාර්තය අවසානයේ කාටුවත් නොරිදෙනවානන් තමයි. හත්වෙන්නේගේ ල අපපත් විශාස කරන. උපහසය සහ අපහාසය පිළිබඳව කතා කරනකට ඇතරම අපිහිතනවා කලාව තුළ උපහහාසය තිබුණටකමක් නෑ හැබැයින් අපහහාසයක් නවන එතන ප්‍රශ්නයක් වෙනවා. උපහස රසය ඇතුළේ අපිට පණවිඩයක් තියෙනවා ඒ පනිවිඩය හරියට ත්තෝ අපි ඒක අඩු වැඩි වශයෙන් ජවිතයට ගලප ගන්නවා. උපහසය ඇතුළේ අපට රි දෙෙන්නේ නෑ. දමං හොඳ නිදසුනක් කියන්න කවිපන්තියක් මේක නිරංජන් ගුරුගේ. අවියා මේක ලියලා තියෙන්නේ මේ කවිපන්තිය මාතෘකාව අඩු කිරීම හොඳට ගනිතය පුළුවන් ගෝලේක් අපි තම ගනිතෙන් ph හෙකුත් යන ගෝලයෙක් යනවා ස්කෝලය අනකාේ තමන්ට ගනංව ගන්නපු ගුරුතුමා හම්බ වෙන්න දැන් මේ ගුරතුමා රිටය වෙලා ගෙදර විවේක සුවයෙන් ඉන්න එහෙම ගිහම මෙහෙම දෙබසක් මේ දෙන්න අතර ඇති වෙනවා දැනුමින් වීසරු ගියමි දිනක හමුවන්නට විය පත්මුල් ගුරු දැ නිකන්නෙම යන්නේ දැනුෙන් වී සරු ගියමි දිනක හමුවල් වියපත්මල් ගුරු ගුරුතුමා වියපත් වෙලා හරසරදීහුරු නෙක ඇති හැකිකම් පෑවෙමි ස්වරයෙන් සුමිතුරු. මගේ පම්පෝරිය සරට කිව්වා ගනිතය මොල් කේරු මගේ උපාදිය පිළිබඳ වනුවමි තොරතුරු. මේ ඔක්ක මහගැනි දලා ගුරුතුමා ගෝලයාගෙන් මෙහෙ මහනවා ගනිත දැනුම දැරු ඔබට හැකිද අඩු කරන්න ඇහුවා මොල් ගුරු දෙයම් කෙනෙකොට හිතන්න පුළුවන් ගනිතයෙන් PDිය එකක් ගත්ත ගෝලයට අපහාසයක්ද මේ ගුරතුමා කරලා තියෙන්නේ මොකද ගුරුතුමාට Pඩ එකක් නෑ එරිසියාවද නමුත් ඒක නෙමෙ මේ මේ උපහසය ඇතුළේ අපූරු පාඩමක් ජනිත වෙනොන්න බලන්න ගනිත දැනුම දැරු ඔබට හැකිද අඩු කරන්න ඇහුවා මොල් ගුරු දැන් ගෝලයට මේ ප්‍රශ්නය දරාගත් නමාරුයි කදයාලොකු මත්යක් එක ඉන්න මම දන්නවා කියන කොටු ඇතුළ හිරවෙලාඉන්න. කුහුලින් තදකෙරු ඇම්ඹ රුණු තොල් හැරකීවෙමි මට පුළුවන් ගුරු බැහැයි කියන්න බෑනි ගනිතෙන් මෙචර දුරගේල දැන් ගුරුතු මහනො දෙකෙන් දෙක් කඩු කලාම බින්දුවයි. එකෙන් එක කඩු කලාම බින්දුවයි. සිතන් සිතක් කඩු කලාම ගෝලයාට උත්තර නැත්ව යනෝ. එතකොට මෙයා තේරුන් ගන්නවා. මම දන්න විශයෙන් මේ ලෝකධාතුවේ සකළ විදධ චර්යාවන් සහ හැසිරීම විග්‍රහ කරන්න බැරි බව. ැන් අෛුනෝන මමදන්නේ මානෝ සම්පත් කළමනා කරනනඒ විශ්විද්‍යාලූ ගන්න විශෂය හැටියට.කට මමදන්න විෂයෙන් පුළුවන්ද මේ සකළ ලෝකධාතුව විග්‍රහ කරන්න බැහැ කරන්න බැහැ. දැන් ඒ පාඩම කියල දෙන්න මේ ගුරතුමා පාවිචි කරපු ප්‍රෝ්ච කොච්චර උපහසාත්මකද ර් නිර්මාණාත්මකද. එතකොට ඒ කවිියකට ගත්ත නිර්මාණ ශිල්පියයාගේ තිංකින් එක කොච්චර නිර්මාණාත්මකද ගැඹුරුද. අන්තිමට ගෝලයක් කියනවා සමාවෙන්න ගුරු ගනන් දන්නවා යයි දැන් මංකීවේ බොරු අන්නේ ගුරතුමනේ මං ගනම් දන්න වයිකවට මට ගනම් බැහැ කියලා දැන් තමයි තේරුණේ. එනිසා ඇත්තට මිනිහෙක් ඉගෙනගන්න ඉගෙනගන්න තමයි තේරෙන්නේ මට තව කොච්චර ඉගෙනගන්න තියෙනවද කියලා. අපි ගොඩක් වෙලාට හිනන්නේ මන්දයන් ඉගෙනගෙන ඉවරයි කියලා නෑ. ගෙනගන්න ඉගෙනගන්න කොට අපිට තේරෙනවා මේ මටත් එහෙමයි බුණේ අපිට තව කොච්ච ඉගෙන ගන්න තියෙනවද මම මොකුවත්ම දන්නේ නැහැනේ ම දන්න දේවල් කොච්චර පොඩි තැනකද තියෙන්න්නේ කියලලාට මේ ගෝලයට ඒ එක තේරුම් කරන්න ගුරතුමා උපහසාත්මක ප්‍රශ්නයක් යැහවා ඒ නිසා ඒ උපහස ඇතුළ තියෙන්න කරුණාව යමක් තේරුම් කරදීමේ මහා ශක්තිය එතන තියෙන පනිවිඩය ඕක අපහස කරන්න තිබුණ මේ ඔන්න ගෝලයට ඒ දෘෂ්ිකෝනෙක් නෙමේ රජන් ගුරගේ කවයා මේ අරගෙන තියනෙ එතට මේ අපි හපු ගීතයේ සමන්ලනින් සෞෘ්ධයක් ගායනා කරන සමාජයේ තත්ත්වත් එ අපිට පොඩඩක් ොනිත්තල පෙන්න්නනවා තීරණ තීන්දු ගන්න කොට තව කොච්ච අපි විචක්ෂණ ශීලී වෙන්න ඕනද කියන එක. තැස මේ ආගම කියලකන්න ඕනෑම ජාතියක සංවයේදී කාරණය මේ සංවේදී කාරණයට ක් ඇගිල් ති බොත් අප ඔක්කොට මරිදෙන. සියලු දෙනාම මේ ඒේ විදියම් මේ භර ගන්න. විශෂ මේ ආසි අතික රටවල්න්න වල හැ ඉති අප දැක්ක ම් පසුගේ කාලවකවානුවද අර චාත්‍රාජතුමා තන්ගේ මේ මවල මංගල් උත්සවේදී බයිබල ත තියලා දවරල තමයි පල්ලිය සියලු නීතීතිවලට එකග වෙලා කටයුතු කරනවා.යගේ පල්ලිය ැකගන්නවා කියනත ඉදල තමයි රාජ්‍යත්වේ රාජච බල භාරගත්ත. මේගේ සංවදී කාරණා උපහසයට නෙවේ අපහසෙටක් කිරමග නපුතුවා මොද තාන්න. ඒ නොකළ යුතු ඒකට රිජුම පිළිතුර වියම් කෙනෙ කියන්න පුළුවන් කමත් නෑ කියලා නමුත් මම මගේ කියවීම අනුව අපි හැමෝම ඉන්න යම් සංස්කෘතික රාමුවක් ඇතුළේ සංස්කෘතිය කියන්නේ ස්थිතික දෙයක් නෙමෙයි එක වෙනස් වෙන දෙයක් සංස්කෘතිය ගලාගෙන යන දෙයක් හැබැයි සංස්කෘතිය වෙනස් කළ යුත්තේ සංස්කෘතිය ඇතුළ ඉඳගෙනමයි හිකරි ලස්සන තැනක් ඇඟර අපි සාහිත්‍යය මහන ප්‍රශ්නයක් තියෙන්නේ ඔබ පරණදේ බැහැර කරන්න කලින් බලන්න. ඇතිවන හිස්තැනට තැබීමට ඔබට අලුත් දෙයක් තියෙනවද කියලා නැත්තං හිස්තැනකි තුරුවෙන්නේ මේ පරණ පුටුව මේ මැදිරියෙන් එළියට විසි කරන්න කලින් අපි බලන්න ඕන මෙතනට තියන්න මීට වඩා හොඳ සැප් පහසු ආරක්ෂිත අලුත් පුටුවක් තියෙනවාද ඒවගේ සංස්කෘති ඇතුළ තියෙන යම් දෙයක් ඒක ධර්මතාවක් වෙන්න පුළුවන් විශ්වාසයක් වෙන්න පුළුවන් කස්ටම් ට්‍රඩිෂන් සිංහලින් තියක් ඕන එකක් එතකොට මේවා විසි කරන්න කලින්, මේවට පයිංගහන්න කලින්, මේවා විද්‍යාත්මකද නැද්ද බොරුද ඇත්තද කියලා බලලා එව්වා විසිකරන්න කලින් මං කියන්නේ. එක විමසන්න ඕන පරියේෂණ කරන්න ඕන විසිකරන්න කලින් එතනට තිබ ැකි අලුද්දෙකු මක්ද කියලා අපිට බලන්න වෙන. ලක තින හැමදීම වෙන කරන්න බැහැනි වෙනස් කළ යුත්ත වෙනස් කළ යුතුයි. ඒ සඳහා ශක්ති අවශ්‍යයි. වෙනස් නොකළ යුත්ත වෙනස් නොකර යම් කාලයක් එසේ පවත්වා ගත යුතුයි ඒ සදහත් අපට ශක්තියාාවශ්‍යයි වැදගත්මදේ තමයි වෙනස් කළ යුත්ත සහ වෙනස් නොකළයුත්ත හරියට තෝරා බේරාගන්න ප්‍රඥාව වශ්‍යයි අන්න එක නැතිවෙච්ච ගමං අපි උපහාසේ අපහාසේ නිර්මාණශිල් පීනුත් පටලවගන්නවා රසිකියෝ හැටියට අපිත් පටලවගන්න. තිං එක නිසා යම් නිර්මාණයකින් අපහසයක් නොවිය යුතුයි. තිං ගොඩක් අයි කියනවන යුරෝපයේ තමයි වැඩිම ෆ්‍රීතිං කර්ස් ලයි් කියලා නිදහස් චින්තකෝ හරිම සයින්ටිෆික් තිංකස් ලඉන්න රෝපේ කියලලා නමුත් ඒ යුරෝපේම නේතකොට චර්ල්ස් රජතුමා යිබලට අතතියල දෙවන් වහන්සට දියවරල රාජත්වය වාාරගත්ත එනම් රජතුමාම හජනතාවට දවරන්න එ පයි. එතති තේරුග ෙච්චර ්‍රීතිංකස් යිඉ වල් කියන ුරෝපියයන් රීජන් එකටන් සංස්කෘතිය ආගම සම්ප්‍රධහාය කඩාගෙන නොගිහින් එ තුළ ඉඳගෙන යම් යම් දේවල් වෙනස් කරගත්තා. එක නිසා අපිටත් සංස්කෘතිය වෙනස් කරන්න සංස්කෘතිය ඇතුළ තියෙන දේවල් විවේචනය කරන්න නිර්මාණවලින් පුළුවන්. නිර්මාණ ශිල්පීන්ට සීමනෑ අර්මහගම් සේකරයන් කියන්නේ විරුවෙක්ට පුළුවන්ම් ගොලි වෙන්න පිළිම එක කවිෙක්ට පුළුවන් මියයන් අහසක කියලා එතකොට සීමාවක් නෑ හැබැයි සීමාවක් නැතිවනාට එක වල්බූර වෙන්නෙත් නෑ සංස්කෘතිය ඇතුළ සිටිට වෙනමක අපි මොවලිුවත් මොනවා හැදුවත් ප්‍රසික අයින්නක් සීමාව ඇතුලෙ. එතකොට උපාශීලීව තමයි ඒ දේවල් සනිවේදනය කළ යුතු වන්නේ සමහරදේවල් තියනො කෙලි කියන්නන්නේ නැතුූඋප මෝකින් කියනේවා සමහර දේවල් තියනෝ කෙලිකි කියන්නේ නැතු අපි හංගල කියනේවා. යටිපෙල් අර්ථයකින් කියනේවා. සමහර දේවල් තියනෝ කෙලිින්කිව් ත්‍රිදන නිසා භාගට කිය ඉතුරටි රසිකයාට ප්‍රේක්ෂකයාට ශ්‍රාවකයා හිස්ත අට පුරෝගන්න කියන්නේේ ඕ ැ හොඳ මන්දිදසුණක් නන්දා මාලිනිය ගයන මේකමංවිශ විද්‍යාලය ීත වැඩසටහන් වලදදිත් පාවිච්චි කල තියවා. අහසසේ ඔබ අනන්තයි සෛුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේම දකින්නේ ඔබම පමණයි ඔබ අනන්තයි ඒ ඔබ කවුද සමහර ළමයි කියනවා ගීතයහනකොට මට අමභ මතක් වෙනවා අහසේ ඔබ අනන්තයි ඔබ කියන තැනට මමදා ගන්න අහසේ ඔබ අනන්තයිකහම තව කෙනෙකට අපචිමතක් වෙනවා තව කෙනෙකුට පෙම්වතා පෙම්වතිය ස්වාමියයා බෙරිද ජීවිතය මෙතැනටෙන් අතදීපු ගුරුවරේක් එතකට ඒ ඒ හිස්තැන් අපි පුරවගන්නේ අපේ සංජානයයක් එක් හැබැ සිින්දුව ලියපු සුනිලාරරි රත්නසවග හිතේ වෙන අදහසක් තිය නැති වෙන කෙනෙක් වෙන්න පද රච්චකයාගේ අදහස වෙන එකක්. ඒ එහෙම බැලුවහම අපි කොච්චර නිදහස් නිර්මාණ ඇතුළේ රච්චකයාත් ඒ වගේම රසිකයත්. ැරි සරලා යෙනවද ඇබයිඒක සංස්කෘති හානියක් වුණේ නෑ බුද්ධාගමටවත් කතෝලික ධර්මීටවත් හින්දු ධර්මයටවත් භගවත් ගීතාවටවත් කුරාණයටත් හානයක් වුණේ නෑ අනෙක තමයි. අපිට සීමාවක් තියෙනවා ඒ සීම වැතුලි අපි සරණවා ඒ සීමාවෙන් එලියට යන්න ඕනත් ඒ සීම ඇතුලි තින ධර්මතා එක්ක ඒක අවබෝධ කරගත් හමෝයි ගැටලු විස දෙනවා ෙ හොමකඇති මටමක් ෙන විශාරදනන්දාමල්ලයගේ මර පානම් පත්ව ඒඩිං ගිරිියම්මමායි ඕ දැන් ඒ ගීතයත් හොඳට බලන්න. මේක පෙන්දනවා පානම්පත්තුව ඩිංගිරි අම්ම කියන කාන්තාව කවිකාරියක්. හරියට ගජමන්න ඕන වගේ. එතකොට ගමේ අයට ඒ කවිකාරකම නිසාය පේෙ අපේ ගමේ ගජමන්න ඕන විදිහයට වටවන්දනාව ගිහාම ඩිංගිරි අම්මා දකින දේවල් බය නැතුව නඩයට කවියෙන් කියන. ඉසර කවිකොල තිබුණ අපි කවි පාවිච්ච කෙරුව ප්‍රබල සනිිවේදන මාධයක් ඇටියට. ත මොනවද මෙයා දකින්නේ වටවන්දනාව ගිහාම සමාජ අසාධාරණකං. ඒ සමාජ අසාධාරණකම් සිදු වෙලා තියෙනෙ කොහේද සංස්කෘතික සහ ආගභික මර්මස්ථානවල දළදා මාලිගාවට වඳන්න ගිහාම අපි පෝලිමඉන් දෙද්දි ගම චන්ඩි ස්ටැන්ල්ලිද සිටියාය එමනි කියන්නේ යාලු නිලමලා දොර හැර දුන්නාය ළඟටම ගිහින් ඔහු දලදා වැන්දාය අපි මේ පෝලිමේ න්නි තරපිතරැල්ලිය න ඕ ඒ චන්දිය නිසා එතකොට මොකක්ද මේ මැර බලය ඒ මැර බලයට නිලමේ දොර ඇරලා දල්ලදා කුටටිය ලඟටම යන්න දුන්න මේක යම් කෙනෙක් ඇහවොත් කිය නිලවෙලට අපහසයක් මේ වෙලා තියන්නේ කියලා මුොකද සම්ප්‍රදායක රාජකාරයක් මාලිගය කරන ඕ කරනවා එතකොට නිලමලත් මැර බලයට යට වෙලාද නෑ සමාජයේ යම් දෙයක් මේ මේ නිරූපණය කරන්න කලාව පාවිච්චිරලලා එහමනැතුව මේ මේ නිලමලගේ කතාවක් නෙම මේක ස්ටැන්ලි කියලා නම තිය මිනිස්සු කලබල වෙලා නඩුදාන්න ඕන තැනක් නෙම ඒක තමයි නිර්මාණවල භාවිත කරන විදිහ. ඊළඟට අපි හම්බන් තොටින් පසු කරලුුණු ලේවාය කතරගමට අපි අහතිං ආවාය. එමනතින් පූජාවටි පෝලිමේ අපිඉන්නකොට කපු මහතයම කකදකරේ සයේ කොලවලට මුල් තැන ලැබුණය මංහිතනය අදනං ලිවන ඕකස්ස නිසටලන පඳදාහය කොවලට ව කියලා. ඒකයන්නේ සල්ලි බලයෙහි සෝසවල අර සාමාන්‍ය සම්ප්‍රදායක හඩාගෙන පොලිමින්න මිනිස්සු එතකට දාලා හොරපාරෙන් ලොකූජවත්ට ටික ගියා දැ මේක කතරගම දේල ලළඟ වෙච සිද්ධයක්ක්න වන්න පුලුවන් නමුත් මේකක් පෙන්න්නේ සමාජීතිය නසා ධහරණය ඒවා මේ ආර්ථික සංස්කෘතික ආගමික අධ්‍යාපනිකාදී මර්මස්ථානවලත් සිද්ධ වෙන්න පුළුව. ඊළඟට ජයිත්‍රී මහබෝධියයට ගිය ඊළඟට වන්දනාව පඩිපළළඟ අපි තෙරපි ලයින්න කොට පාට පාට කාරවලින් ආ අපපු මහතුරු ටි රන් ටනුත් ඇතුලට ගිහිල්ලා ශ්‍රී මහබෝධීන් වහසේ ව. දේශපාලන බලය අධිකාරී බලය හිසෝසෝවල ඉති මේ නිර්මාණ ශෙල්පීන් ඒ උපහාස රසය ද්‍රනත කරන්න පාවිච්චි කරන වචන සහ අපට චිත්තරූපමවන ස්වරූපය ැ ඩිංගිරියම්ම ගිහින්තියෙන්නේ බුද්ධගාවේ නෙමයිනි. ඩිගිියම්ම ගිහිල්ලතින මක්කම නෙමෙයින අපි කාටත් පහසුව යන්න පුළුවන් තැන්තුනක ෝ සිින්දුව සිරිාද දෙත්නෑන එක ිකක් මහන් වෙලා නගින්න ඕන දළදා මාලිගාවයි අතරගම මහදේවාලෙ ශ්‍රී මහබෝධීන් වහන්සේ. එතුට ඒ තැන් අපිට සමීපයි. එතකොට ගැමියා ගන්නවා මේ ගීතේ රසවිඳන කෙනා ගන්නවා මේ තැන්වලදිත් මෙහෙම හිසෝසවාන්න පුළුවන්න්නම් මේ අසාධාරණකං අනිත්තැන් ගැන කවර කතාද. ඒ ප්‍රශ්නාර්ථ නිතුරු කරන්නේ එතකොට කෙනෙක්ට ඒකාලයෝන්නන් තර්ක කරන තිබ මේ වයිනුත් අපේ බුතුමගේ ප්‍රජයට මේ දැන්වලට ගැහුවද දැන්ම මේ මටද සර්ගේ හැඳින්වීම කියනකට දැන්මේ මානෝ සම්පත් කළමනාකර අධ්‍යනාශය කලෙක මේ තර සාහිත්‍ය දැනවත් යන්නේ කොප වගේ ප්‍රශ්නකුත් මටයින මගේ සේතරන් ලසක පැහදිලි ොකොම දේක වුණේ. ඕක මයු න ගොඩක් දෙනෙක් මගේ අහ වැඩසට හන වලට ගිහම. ඇතටම මං ඒකට පින් දෙන්නේ මගේ පාසලේ ගාල රචෝන් විද්‍යාලි මං ඉගෙන ගත්තේ මගේ සිංහල ගුරතුමියට සරණලතා වඩගේ ගුරුමෑණියන්ට. ඒවගේම මගේ දහම් පාසලට ගින්තොට ශ්‍රී පඤ්ාලෝක දහම් පාසල සහ රාජා වීරසිංහ ගුරුතුමාට. මම ජයවර්ධනකර විශ්විද්‍යා ඉගෙන ගත්තේ සේවය කරන්න කැලනී. ඉගෙන ගන්න කාලේ මට හම්මුණා ජීවිතේ මට ලැබිච්ච වටිනාම අව්‍යාජ චරිතය තමයි මහචරි සමචන්ද රණසිහ ගුරතුමා. මේ ටහන එන්න කලනුත් ම එතුමා සමඟ දුරකතයෙන් සාකච්චා කරල මගේ අවබෝධය පිරිසදු කරගත්ත මම ඒ හවස. ඉතිං ඒ ගුරතුමාගේ ඇසුරත් එක්ක තමයි මම ගොඩක්ම මේට යොම වනේ සහ මහිතාන පොඩිකාලින් දම මගේ හෙම හැකාවොත් තිබුණාක් මත් කවිලියනවා ගීතලියනවා නිර්මාණ කරනවා. මම විශ්වාස කරන දෙයක්තිය නො. ඒක පොදු ඇසකින් කියන්නේ. අපේ රටේ අධ්‍යාපනය ගොඩක් වෙලාවට පාවිච්චිකිරරි අපිව බෙදන්න Scienceන් අයට ක අ. කආ.ආ අෙක්නලකයි ඊළඟට කොමයි Scienceන් අකයි එහෙම බැලුවෝ අපි අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළ කෙරුවේ අපිව පෙදපු එක. ම ශ්වාස කරන්නන්නේ එකනේ අධ්‍යාපනය පාවිච්චි කරන්න ඕන අපව බෙදන්න නිෙමේ අපි එකතු කරන්න. මම උසස් පෙලට කොමස් කරපු කෙනේ. ජයවර්ධනපුර සරවිය මනජ බන් ෆැකල්ටිය එක ගෙන ගත්තෙනක් දැනටැල විශ් විද්‍යාල මනජ්බන් කල්ලටිය උගන්න ගරුවරක් හැයි මට පුළුවන් හැමවෙලාවෙම මම කලාකෘති රසවිදිනවා කියවනවා. විචාරය කරනවා විචාරලියපු අයට කෝල්කරකර අහනවා ස්තොරතුරු සොයනවා මොකද මගේ විශ්වාසේ තියෙන්නේ අපි හැමෝටම හැම දෙයක්ම බැරිවනාට ගොඩක් දේවල් පුළුවන්. උත්සාහ නොකරන එක තමයි ගැටලුව. එනිසා මම කොමස් කෙරවා කියන්නේ මගේ උසස් පෙල විශය විතරයි එත නිං හට ම කොම සොලට හිරවෙන්න අ වශ වෙන්නේ නෑ තව ගෙන න්න අවස්ථාව තියනං විමසන්න රිසර්ච් කරන්න කියවන්න පුළුවන්ම් එක කරන්න ඕන. ඉතින් මේ අපි අහපි වහගෙනීනායටත් මගේ පනිවිඩේ තමයි තාම කරුණාවෙන්. අධ්‍යාපනය නිසා අපි බෙදෙන් ඕන නැහැ මකරේ සයන්සය මමකරේ මැත්සය මකරේ කොමසේ ආදී වශයෙන් අපි බෙදන්න අවශනෑ. ඒ අපි විභාගෙට කරපු විෂය දහරාවක්. පුළුවන් නං අපිට සාහිත්‍ය කලාට නැබරුවෙන් ොනනිතක මනොවිද්‍යාව කියවන අපේ මානසික ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න බලපාන එක සාධකයක් තමයි සාහිත්‍ය කලාව. ආගම දහම එකක්. ්‍රීඩාව තව එකක්. ඊළඟට සාහිත්‍ය කලාව. සංස්කෘත ලෝකයක තියන්නේ සාහිත්‍ය කලාව සෞන්ධරය රසවිින්දනය ආදී මේ දේවල් නොදන්න කෙනා හරියට කවුරු වගේද වලිගේ සහක් නැති ගොනෙක් වගේ කියලා අ එම එක තියන්නේ ඔවුන් තන කොල නොකෑම ගුණුන්ගේ වාසනාවී මොකද අපි තනකොල කන්න ගත්වත් ගොුන්ට තන කොල ැතිව වෙනවා කියලා ඒක අදහස දැන් අතනත් උපහසය එ සංස්කෘත කවියටත් අපි නඩුදාන්නපැයි අපට අපහාස කෙරුයි කියලා සංස්කෘත ස්ලෝකඇ තුළේ සස්කෘත සද පදේශවලී වගේ පොතක් ගත්තොත් එහෙම. ඒකේ හරි ලස්සනට උපහාසය ජනිත වෙන ආකාරය ස්ලෝක, ගාතාපාට දම පදේත්තිය හෙමනං උපමා ඇසුරෙන් කියපුවා. එතන අපි කරන්නේ උපහසය හරහ පාඩ මකි ගෙන ගන්න එක. එඒක නිසා අං ගෙන ගත්ත පාඩම තමයි සන්ස්රෘත් එක්ක සංස්කෘත ස්ලෝක ඉගෙන ගෙන සංස්කෘත සාහිත්‍යය ගැන පොඩි පඩිදේල්ලි ෙනගෙන. අපි හැමෝටම, ැම දෙයක්ම කරන්න බෑ හැයි බහෝදේල් කරන්න පුළුවන් වෙතේ එනිසා සාහිත්‍ය කලාවට නැඹුරුවීම රටකට හොඳයි. දැ මේ අර ප්‍රස්තූත කාරණරගෙන බලුවත්යම පහුගේ කාල ඉතාම ජනප්‍රිය වෙච්ච ප්‍රශ්නයක් වුණා මහිතන විදියට මේ ආගමික සාහිත්‍ය අපි ප්‍රශ්න කළ යුතුයිද කියන එක සහිතන් මකල්ත. ආගමික සාහිත්‍ය ප්‍රශ්න කරන්න කලින් අසවිදන්න ඕන. න ගැටලුව වෙන්නේ අපි ඒක රසවිඳගන්න බැහැ ඒකයන සාහිත්‍ය උසස්නය අපේ සාහිත්‍ය තරම් අපේ මනසත්තු සස්වෙන්න ඕන සාහිත්‍ය තේරුම් ගන්නල. සාහිත්‍ය තේරුම් නොගත්ත හම මේක සාහිත්‍ය අයි කියලා තේරුම් නොගත්ත හම අපි සාහිත්‍යය ප්‍ර් කරනවා. මං හොඳ නිදසුනක් කියන්න. මම දහම් පාසලේ උගන්නන කාලේ. පරයන කතාවක් මේක ඉින්න්ට ශ්‍රිප ලක දහ පසේ කාල ගරුවරක් ෙසි ගැන්නව එකට විේ තිබු ම විශවිද්‍යාලි ගුරෙක් කාල ිෂීවි ගි ගන්න කාල. එක පොඩි පුතෙක් හතර වසරේ මගෙන් දවසක් අහනවා. සර් දැන්කාන්තක අශ්වයා සිද්ධර්ථ කුමාරයත් එක්ක ගියා ගිහිගන් නික්ම යනවස්ථාවේ චන්න ඇමතිද්ගියා. පස අප යහන්නේ කතන්දරේ හැටියට කන්තකස්වය පපුුව පැි මරුණ. ලයි පැලිමිය ගිය. එතකට මේ පුතා මගෙන් අහනු සර් රෙහෙම සත්තුන්ගේ පපුුව පැලෙනවාද. කවරුුවත් පැලිවද දන්න නෑනේද. දම් පොඩිමයාගේ චිින්තනය බලන්න. ට මමකිවවා පුතා එක කතාවක්. ඒ කතා ඇතුලි අපට කියන්න උත්සහ කරන්නේ සත්තුන්ට හැදෙන ලෙඩක් ඇන. වියෝග කාන්සාාව සෙපරේෂන් ඇන්සයිටි කියලෝකට කියනවා. ිසයික පතැලෝජිගේ විශෂන්වලවා කතා කරනවා අිනිසුන්ටත් හැදනෝ සත්තුන්ටත් දැන් යිරනෝන මේමිතන්නක ඔබේ නිවසන්න බල්ලලා සුරතල් බල්ලව දවස් සතර පහක් අපි ගෙදර තනියන්ති කියලා ත්‍රිපකක් ගිහිවත් සමාහරි වු මැරිලා උට හැදනෝ වියෝග කාංසාාව තම ස්වාමයාගෙන් වෙන්වීම නිසා ඇතිවන ඇසයිටි කාංසාාව රනකම්පනය ඕ එතකොට කන්තකස්වයටත් මේක තමයි වෙන්න ඇත්තේ පොඩිකාලිඳං හුරතල් කරපු කණ්ඩ බොන්්ඩ දීපු අතපතගාපු සෙල්ලංකරපු නාවපු නේද තමන්ගේ ස්වාමියයා සිදුහත් කුමාරයා ගිහිගේෙන් නික්ම ගියයින් පසුව කන්තකස්වයටඒවියෝග කාසාාව හැදිලා වූ මරණයට පත් වනාා දැන් ඕක පහත වස්තලමෙකුට තේරෙන්න්නේනය බරපතල වැඩි මංයට සරල විදිහට කිව්වා ද මේටික ගලපගන්න බැරි කෙන ප්‍රශ්න කරන්න පුළුවන් ඇත මාද වැඩ හිටිය පිරිනත භාවෙන් ප්‍රශ්න කරන්න පුළුවන් මම මේ නිදසු නක්විය මේ ගේ සිය ගන කියන්න පුළුව කොහොබද හෙම පපුුව පැළිල මැරුණේ අර්ගතමය කතාව යටට සපරේෂ නැන්ක්සයිට හැදන්න පුලුවන් අශ්වයට නමුත් සාහිත්‍යකරවා එක අපේ එදා ජන සමාජයට තේරෙන විදිහට මේ ගියා කියලා විස්තර කෙරවා එතකොට දැන් ඔය සමහර දේවල් තියෙන්නේ අපි අහන්නේ මහල්ලෙක් ලෙඩෙක් මළකඳක් පැවිදිරුවක් සිද්ධාර්ථ බෝෂතාාණන් වහන්සේ වය සෞරුදු විසි නමේ දද දැක්ක කියලා. නෑ උන්වහන්සේ ඇසින් දකින්න ඇති නමුත් මනසින්නේ අවබෝධ කර ගත්තේ විසි නමේති. ැත්තන් සුද්දෝධන රජතුමාගේ කොන්ඩ ඉ දෙදන හැටි දකින්න ඇති මාලිගාවේ දෙැසි දැස්සන් දකි නැති මේ ලෙඩ වෙන හැටි දකින්න ඇති. නමුත් මේ මනසින් අපිචොචර මලගල් වල ගිහි එනවද අපිමැරෙනයි කිය අපට හිතෙන්නේ නෑනේ අපි ොච්චරරිස්පරිතාලෙගිහි අමාරු ලෙඩ්ු ලතෑගගේ බෝගදීලා එනවද අපිට එනකොට හිතෙන්නේන අපිත් මැරෙනවයිල් ඩ වෙනවා කියලා ඒක මනසට දැනනාා දැනෙන යම් දවසක් කියෙන එනවා එතුර සිධර්ථ බෝස්තාාණන් වහන්සට වසර විසිනා මේදී තරුණ වයේදම ලෝක යතාාර්ථය දැනුනා එතකොට මේදුක් සහිත ලෝකෙන් එතර වෙන උන්වහන්සේ ප්‍ර්‍යක්ෂ මෝලි ක්‍රමයක් හෙවවා ඒකට තිබිච්ච ක්‍රමය අත්ත කියලමතාන යෝගයේ ශරීරයට අධි කලෙස දුක්්දමින් භාවනානු යෝගීව අවුරුදු හයක් උත් සහකරවා පස්සේ ඒක නිමයි ක්‍රමය කිය අධ්‍යකීමේ අවබෝධ කරගෙන වහන්ේ මධම ප්‍රතිපදාවට අතකට මේවා සාහිත්‍යකරවා කියන්න පාවිච්චි කරපු වචන වෙනස් අපේ මනස සාහිත්‍ය තරන් උස්සුනොත් අපි සාහිත්‍ය කතාව මොකක්ද කියනක තෝරාබේර ගන්න එනිසා ඔබහපු ප්‍රශ්යට රජුව පිතුරුදුන්නොත් බෞද්ධ සාහිත්‍ය ප්‍රශ්න කරන්න කලින්. බෞද්ධ සාහිත්‍යය විද්‍යාවට ගලප ගලප ප්‍රශ්න කරන්න කලින් සාහිත්‍ය තරන් අපේ මනස උස්කරගන්න ඕන. රසක්ඥතාව දියුණු කරගන්නට ඕන එතකොට අපිට තේරෙනවා මේක ප්‍රශ්න කළ යුතු තැනක් නෙමෙයි යම් කිසි කතාවක් යම්කිසි දර්ශනයක් අපිට තේරෙන සරලභාෂාවෙන් රසවත්තු කියන්න පාවිච්චි කරපු ප්‍රයෝගයක්ය කියන එක තේරුම් ගන්නක පහසු වෙන්න නැහැ. තැන් ඉස්සර කාලයේ වැැවේවෙලේ නොයකුත් තැන්වල අපි දන්න කිය බහොම ලස්සනට පාවිච්චි කරනිස එතුට මේ වගේ නිර්මාණ අපි ඕනෑ තරම්ි හල න මෙමක බද්ධසාහිතයට සබධවෙච්චවනේ නමුත්තහම පියහලතති ජනකවින්න ජනකවිතින් ඔය යසුදරාවවගේ අපියරගෙන බලුවත් අපිහම හතට හැබයි අපි අතීතයයාහලන කොතනකවත් මෙහෙම කැලවීමක් ඇති වුණනාකෙනෙ මික මටමකමසි මාතක බවතරණන. අතීත සමාජ තුළ මේවැන් කැලඹීමක් ඇවලා මිනිස්සුන්ගේ හිතරිදු මනිසු මෙයෝ ප්‍රශ්න කර කියෙ ලා නෑ එහම වන්නඩ හේතු විද්‍යාවේ දියුණ වින් අදමිනිස්සු ප්‍රශ්කන තැකට ගනල තියෙනෙකද. ඕ විද්‍යාව කියන්නේ දැනට අපි කරන ලද පරියේෂණ වලින් ගොඩ නගාගත්ත දැනුම් සම්භහරය පමණයි අපිට තව විශාල පරියේෂණ ප්‍රමාණයක් කරන්න තියෙන. විද්‍යාව හැම දාම වෙනස් වෙනවා ඊයේ සොයාගත්තදේ තව කෙනෙකොට රිසර්ච් කරලා අද බොරුයි කියන්න පුළුවන් එක නෙම මේකයි තත්ත්වය කියලා කියන්න පුළුවන් නමුත් විද්‍යාවෙන් සොයාගන්න දේවල් ඔබ බලන්න බුදදු දහමනිසට ගත්ව දෙම බෞද්ධෙක් නිසා දන්නන්නේ බුදුදහම ගැන ්‍රපිටකයේ යම් තැනකයක කියලා තියෙන ැ වෙන වචන වලින් තැක පියා ර්ික විද්‍යාව කරන දව ්‍රපි දැක ට දතු ූත්‍රය ගත්තු. දේපාන ද්‍යාාව කිය ැ මූල ධර්ම වෙන වචනවලින් චක්කවත්ති සසිහනාද සූත්‍රය වගේ තැංවල සඳහන් වෙනවා. ඒනිසා විද්‍යාව කියල කියන එකම නෙමෙමේ. බුදුරජාණන්හන්සේ විද්‍යාවකි වේ වි්‍යා. න බූතඥාන ලෝකේ අතාස්ුභාවය අවබෝධ කර ගැනීම මිසක අපි කියන ආර්ථික විද්‍යාබෞතික විද්‍යවා දේව නෙමේ අපි පරියේෂණ කර කර අලුත් සොයාගැනීම් කරනකොට මිනිස්වර සාහිත්‍ය තියෙන දේවල්ක් කොන්ෆියස් වෙන. දේවහෙම වෙන්න පුළුවන්ද කතන්දර කියනෙ ගැන කන්ෆිය එක තමයි එතකොටේඒ සාහිත්‍යානු සාරෙන් දෙෙනන පනිවිඩේ තමයි ගන්න ල. නැත්තං සාහිත්‍ය කතතාාවර්ගෙන නවතිනද කන්තකාශයා පපුුව පැලුුණ කියනක නෙමෙයි. ඒ හැදි ඒ සතුන්ටත් හැදන රෝගයා. ඒ සාහිත්‍ය අනුසාරයෙන් සඳහන් කෙරුවවා. ඒතමයි කතාව. ැ දාරනයක් අපිියෝ නලවන්න එහෙනක් ඔන්න බබෝ ඇතින්ියයා ගල් අරම සිටිනිය දැි ලොකුුණ හ මම්මගෙන් හලා තියෙනවා දම්මේ ඔයා හැන පචන කි්වේ කාලේ කෝයේ ඇතිිය කොහේද ගල් අරම තියන්නේ මව ත්‍රිප් එක එක්ංන් න්නක මටේ ඇතිනිය ඒක සෙල්ියක් ගහන්න ඕන කිය මේ රටේ ලමයි කියනවද කියන්නේ නෑ නමුත් අපේ හදවත සනසන අපි නිදිකරපු පලවෙනි රිදම් එක තමයි නැලවිලි ගීතය. අපිට අර්ථේ තේරිලාන මේන නිදාගත්ත. රිදම් එකට රිත්මයටඒ එක චිකිත්සාාවක් එතකොට එහෙව අපි සාහිත්‍ය සාහිත්‍ය ලෙස රස විඳන්න බැරිවුණ හම ඒ ප්‍රශ්න කරන්න පටගන්න හැබයි ප්‍රශ්නකිරීම හොඳදයි තර්කයක් පදනමක් ඇතුව එහෙම නැතුව මම හිතන්න නැහැ රැල්ලට කරන්න ඕන නිසා මගේ පාණ්ඩිත්‍යය බොරුවට පෙන්න්නඩ ඕන නිසා මම ප්‍රශ්න කරනවන්න ඒක සුදුසුන තම කට හොඳ ඉදසුන කියන්න මෙේ පොතෙක් මේ මට පුලුවන්ද විනාඩියක් ගන්න පින් ඇතෝ ගල් ගැහුවෝ මේ පොත මේක ලියලා තියෙන්නේ සුදේශ කවිශ්වර අපේ කැලනිය විශ්වවිද්‍යාලයේ කතිකාචාරිවරයෙක් මේක තියනවා පින් ඇත්තුෝ ගල් ගැහුවෝ කියනකොට ට පොතේ නමු බලන කොටම උත් ප්‍රාශයක් ඇව ල්ග පින් ඇත්වනේ ගල් හල තියෙන සුදේශ කවිශ්වර මෙහම ලියනු අම්බල මේ පිනා කියල කවි පාන්තියා. අපිහල න අබල මේ පිනා ප වලංකදක් ගෙන ගෙන එකට විධ අර්ථකථන තියෙනවා සමහරුකෙන මේ ගෞතම බදුරජාණන් වහන්ේ සසර බැම බිඳදාපු හැටි කියනවයි කියලා. එතර මේ කවිය උල්පත කරගෙන මේ නිර්මාණය උල්පත කරගෙන එයා නිර්මාණයක් කරනවා මෙන්න සුදේශය කවි පන්තිය අම්බල මේ පිනා වලංකදක් ගෙන ඒක බිඳ පි ගොනා නොවන් යට හිනා නොවන්යට හිනාවෙන්න එපා දැ අරක න ඒකට මට හිනා. අවදිනයක පිනා කද අරගෙන යන පුරුදු පරිදි ගොනාා කද බිඳනව මන ඉ න්නොසැලෙන පිනා කරබාගෙන එන යළින්දු වලංතනා කද අරගෙන යන ද මේ ගොුණා ඇමදාම පැන පැන එන එන බිඳනවා හැබැයි ඉන් නොසැලෙනන පිනා කරබාගෙන එන කරබාගෙන ඇවිල්ලා ඉලක දවසෙත් වලංකදක් කරගෙන යනු. මහමග එන පිනා දුටුව පරණ ගොනා, පිම්මෙන්ක් දිව එන යයි කද බිඳගෙන මටහිතෙනවා මේවා දේශපාලන කවි ලොකු පනිවිදියක් තියෙනවා දුකම පුරුදු පිනා රටකමහචනකා දුකම පුරුදු පිනා යළින්දු ගෙදර එන තනමිටියක් මනා කද බැඳගෙන යන ඔන්න උපර වැටිය ද වලංකද වෙනුවට තනමිටියක් බැඳගෙන යනු පිනා දැකපු ගොනා හැමිහිටලං වනා තනමිට තනමිටියට ගොනා කෙමෙන් වසඟ වනා මචරකල් වලංකද යන්න තන මිතියක් බැඳගෙන යන්න උපය ාන පහලුනනේ පිනාට දැ ගොනා පිනාගෙන හිපපු තන්න මින්ටියයට ලංගුණනා හින් සැරේ පිනා මිතුරු කරන්න ගොනා යළි නිවසට එන කරත්තයක් තන දමනය කර ගත්තා විපත සැපතක් කර ගතා දැගෙන් වැඩගන්න යන්න බදෝරත් අම්බල මේ පිනා වලං ගැලකි ගෙන ඒක අදින ගොනා ඒකට මට හිනා උපහසය විතරක් කරලා අපහස නොකර කලා නිර්මාණ කරන්න බැරිද කියල තමයි අදදවසේ අපි කැල්නේ විශ්වවිදාලයේ ශේෂ්ඨ කතිකාචාරය හරිදු දනංචේ විරසිංහ මාත්මැතික කතාබා කරමින් ඉන්න. චමරි අපිට කතාභා කරන සබූ දසන කොපට ස දනයිට නමින් කිවට මව මතක නැති ඇති ම මේකන විශදල හනසම්පක් සන්මක නදන යංශ දස්දා හටසේ තම විජල අවුතුනේ සාහිත්‍යගැ ලක දනම තිබ කෙනෙක් වියට පයිර රශේෂ මත කළ දේශන පවත්සනව ශිද්‍යාලිබී මාවත් ඔයිට අර වෙනස් කරන්න අදහෙනෙක් දැන් අයි චමරි වගේ ශිෂ්‍ය ශිෂ්‍යාව කියනවා ්‍රරපියෝ වෙනස් කර කියලා සාහිත්‍යත් මිනිසුන්හ වෙනස් කරනවා නෙදෙසමටහඩ මේ එක සැරේ අපහසයි මේ මහුණ මවාගන්න මොකද විශාල ශිෂ ප්‍රජාව විෂ්වවිද්‍යාලිඉන්න නිසා සහ මත් හරි සංවේදනා හරි සතුටුයි අපි කලින් අපි එකට වැඩකරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් එහෙම කතාකිරීම ගැන ඇති මම ඇයටත් සුභ පතනවා ගොඩක් දේව ලිගෙන ගන්න කෙනෙක්වෙන් ඇති චමරිනැත්තම්ේවහ මහලා විමසලා සහ ඉතම හොඳ කොලිටිය එකක්න කෘථගුණ සැලකීම කියන්නේ කතා කරන්නගල කියන්නේ ඉති ඒ ගැන සතුට වෙනවා ඒවගේම නිහතමානීව මට අඩම්පරයක් දැනු අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එවැනි හොඳ කොලිටස් තියන අයවීම ගැන. සාහිත්‍ය අපිය වෙනස් කරනවා. ඉස්සර මේ මටත් කේන්ති යන අඉගෙන ගන්න කාලේ කේන්ති යනවා එටකොට මම කේති ගේිහාම යම් යම් දේල්වට දුවගෙන නුව සමන් සර් හම්බවෙන්න. ස මේ ළඟදිත් මට කිවහිනාවවෙී ඔයයා ඇවිල්ලා මටත් අධ්‍ය දාය අනුව හිටිපුකම් කේන්තිගහාම සර්ටත් මම මොුණ හරි කියලලා අනේසර් කියලේ එනවා ස තමයි තිමාව වෙනස් කරවේ ඒ සාහිත්‍ය කලාවට වැඩිපුර ලංකෙරුවහම අපිට ටිකක් විවෘත හදවතක් විවුරෘත මනසක් අ කොටුවක් ඇතුළ හිරවෙලා කල්පනා නොකර අපිවටෆ් බොක්ස් කියන්න මගේ අදහ අවටෝ් බොක්ස් ත්නේ නෝබොක්ස් බොක් කියන්නේ වියන්ටුව නද බොක්ට පස්සේ ඒ නිසා නෝබොක්ස් තිංක ලෝකේ දකින්න සාහිත්‍යය උදව කරනවා සහ කේ හොඳම දේතමයි සාහිත්‍ය කලාව රසවිදිනකොට ඇසුරු කරනකොට අපි අන්තගාමී වෙන්නේ නැහැ පලල් ඕ උපුලුල් වෙනවා. අපේ රටේ අපි දකිනවාන්නේ ආගම දහම පදනම් කරගෙන දේශපාලන මතය පදනම් කරගෙන නැත ෘතතිය වේදීත්වේ අප පොෆිෂනල් ක් ්‍රිමිසම්න් අපි ෘතිය පදනම් කරගෙන වේවගේ විධ ජාතිය රවා මේවා පදනම් කරගෙන අපි අන්තගාමී තැන්වල හිරවෙලාඉන්න. එහම අන්තගාමි තැක හිරවෙලා හිටියොත් කොච්චර හොඳ නිර්මාණයක් වනත් ඒක පණවිඩ අපි ගණ්ඩ බැරුව යනවා මොක ද අපින්න යම් තැනක හිරවෙලා. එක අපේ ප්‍රශ්නයක් අපි දැන්හිතම යම් කෙනෙකොට කැමති නෑ කියලා. මං ඔබතුමියයට කැමති නෑ. එතකොට ඔබතුමිය කොච්චර හොඳ දෙයක් කිවත් ට එක නහරට මයි පේන්නේ රදමයිේ රදක් මයි පේ මොකද ම පුද්ලික ඔබතුමියයට කැමතිනේ ඒ වගේමිතන්න මං හරි කමති ඔබතුමියට නිවැදිකාවක් ප්‍රසන්ටු කෙනෙක් විදිහට එතකොට මොන වැරදිදේ කිව්ත් ඒක මට වරදක් පේන්නේ හොඳ ඒක හොඳමයි පේන මොකද මම ඒ අන්තයේ හිරවෙලාඉන්න නමුත් සාහිත්‍ය කල්ලා වැසුරු කරා නැසුරු කරන්න අපි ඒ අන්තවලින් මිදිලා මැද තැනකයිඳගෙන යථාර්ථවාදී තැනක කකුල් දෙකතියාගෙන ෝකයේ පරිියාවලෝකනය කරන්න පෙළඹෙනවා. එහෙමුණොත් ඔය උපහාස රසේ අපිට හොඳට පේනවා. සහ යමක් අපහාසයකින් ගත්තනං ඒකත්රට වෙනස් කරන කාව වාව සෑම ඉරිතාවකම පෙරවරුදයට.